ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කාලෙකට පස්සේ එන්න පට්ට මැච් එකක් බලන්න දැන් චාන්ස් එකක් ඇවිල්ලා තිබෙනවා. මොකද බංග්ලාදේශය සමග ඉතින් වෙන රටවල් එක්ක ලංකාව සෙල්ලම් කරනවා වගේ මේ ලංකාවේ ප්‍රේක්ෂකයින් වගේම බංග්ලාදේශයේ ප්‍රේක්ෂකිනුත් මේ තරඟාවලිය දිහා ඇහැගහගෙන ඉන්නවා. ඉතින් ඔය අතරතුර තමයි පසුගිය කියන පෙරේද දිනේදී බංග්ලාදේශය සමග පැවති තරඟාවලිය ජයග්‍රහණය කරේ. තරඟාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් කවුරුත් බලාපොරොත්තු වන් හිටියේ බංග්ලි ප්‍රේක්ෂකයෝ විශේෂයෙන්ම බලාපොරොත්තු තිබ්බ ලකුණු 175ක ජයග්‍රහ ඉලක්කය අබා ගිහිලා තරඟාවලිය දෙකට එකක් ලෙස ජයග්‍රහණය කළ ලංකාව අර කිණ්ඩිය දාන්න කියන්නේ වෙන රටක් වගේ නෙමෙයි බංග්ලාදේශයේ ෆෑන්ස්ලා ලංකාවත් එක්ක සෑහෙන්න තරහින් ඉන්නෝ කියලා පේනවා. ඉතින් ලංකාවට කිණ්ඩි දාන්න බලාගෙන තමයි හිටියේ. ඉතින් කෙසේ වෙතත් අවසානයේදී රිටර්න් එක වුන්ටම තමයි ආවේ. ඉතින් වන් තුෂාර කඩුලු පහක් දවා ගනිමින් විශිෂ්ට කඩුලු පහක් ඉතින් එකට හැට්‍රික් එකකුත් ඇතුළත් වුණා. ඉතින් දවා ගනිමින් තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තට ගෙන ඒමට සමත් වුණා. ඉතින් අපි කොයි කවුරුත් දන්නවා බංගලිත් එක්ක සෙල්ලම් කරනකොට විශේෂයෙන් බලාගන්න පුළුවන් වුණේ නයිනටුම නර 2018 වසරේ මේ නිදහස් කුසලානේ ඉඳන්ම තමයි බංගලි දේශ කණ්ඩායමත් එක්ක අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වගේ ක්‍රීඩකයන්ුත් යම් යම් ආගිවුමන්ට් ඇති කරගන්නේ. ඉතින් දැන් නයිනටුම නම් කාලයක් තිස්සේ නැටුවේ නැහැ. මොකද ඒක එහෙම මේ දවස්වල තිබිච්ච ඒක රැල්ල එහෙමම නයි ඩාන්ස් එක ටිකක් යට ගිහිලා තිබ්බා. ඉතින් අලුතෙන්ම ආපු එක තමයි ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එක. ඉතින් අපිට මතකයි පසුගිය ලෝක කුසලානේදී මැතිවුස් වෙලාවට පන්දුවට පහර දීමට පැමිණියේ නැහැ කියලා සකිබ් බල් හසන් එදා කණ්ඩායමේ නායක ඇවිදිරි හිටපු සකිබ් බල් හසන් විසින් ඉල්ලීමක් කරා විනිසුරුවන්ගෙන් ඔහු පන්දුවට පහර දීමට පැමිණි වෙලාව ප්‍රමාද වැඩි කියලා. ඉතින් විනිසුරුරුන්ගේ දැවියමක් විදියට තීන්දුව කළා. ඉතින් ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වර ටයිම් අවුට් ඒ කියන්නේ වෙලාවට පන්දුවට පහර දීමට පැමිණීමට අපහසු වූ ක්‍රීඩකයෙක් විදියට මැතිවුස් දැවී ගියා. ඉතින් මේක සෑහෙන කතා බහට ලක්කු සිද්ධියක් බවට පත් වුණා. ඉතින් ඒකට රිටර්න් එක දෙන්න තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන කාලය තිස්සේ බලන් ඉදී. ඔන්න මාස 4කට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම රිටර්න් එක දුන්නේ. ඉතින් අපි දැක්කා සූරතා කුසලානේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සමූහ ජයාරූපේ පෙනී ඉඳද්දිත් ටිකන් අර ඒක නම් කිණ්ඩියටම දාපු එකක් ටයිම් අවුට් ඔටලෝසෝ පෙන්නනවා සීලුම ක්‍රීඩකින් අපි දැක්කා. ඉතින් මේකට ගොඩක්ම කුපිත වෙලා තින්නේ බංගලිදේශ මාධ්‍ය. ඉතින් අපි දැක්කා කුසල් මෙන්ඩිස් ගෙනුත් බංගලදේශ මාධ්‍ය අහනවා තරඟයේ අවසානයේ මාධ්‍ය හමුවේදී. ඒ වගේ කියන්නේ ටයිම් අවුට් සමරුම කරේ මොකද ඒව අමතක කරන්න තිබ්බයි දා වෙච්ච සිද්ධියක් නේද කියලා. ඉතින් කුසල් මෙන්ඩිස් කියනවා ඕනම කණ්ඩායමකට තම අභිමතේ පරිදි ජයග්‍රහණය සමරන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් බවත් ඒක කාටවත් චිත්‍රිත වීමකට හෝ කාටවත් හින්ටක ගැසීමකට නෙමෙයි සෙලිබ්‍රේට් කරේ කියලා තමයි කුසල් මෙන්ඩිස් කියලා තිබෙන්නේ. ඊට අමතරව නායක සන්ටෝ හට එම ප්‍රශ්නය යොමු කළ තිබ බංගලාදේශ මාධ්‍ය විසින්. ඉතින් බංගලාදේශ මාධ්‍යට සන්ටෝ උත්තර දුන්නේ ඒක අමතක කරන්න ඕන මොකද ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එක උන්ට අවශ්‍ය නැති බවත්. ඉතින් ඒ සිද්ධිය උන් කටයුතු කරේ ක්‍රිකට් නීති පොත අනුව මිසක් වෙන කිසිදු සිද්ධිදාමයක් එතනින් එහාට සිද්ධ නොවුණු බවයි බංගලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසෙන් සන්ටෝ පැවසුවේ. ඉතින් කෙසේ වෙතත් මේ සිද්ධිය සෑහෙන කාවැජිලා දිනව බංගලාදේශ ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට. අනිවාර්යෙන් ඔවුන් ගහන්න පුළුවන් තුරුප්පු ඔක්කොම ගහනවා එක් දින තරඟාවලිය සහ 20 තරඟාවලිය ජයග්‍රහණය කරන්න. ඉතින් ඔන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට අපිට හොඳ තරඟාවලියක් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම තරඟයේ අතරතුර ගැටුම් එක එක කතා කියව ගන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඉතාම රසවත් තරඟාවලියක්. ඉතින් අර තව තවත් උණුසුම් වෙයි මේ තරඟාවලිය ඉස්සරහට. ඉතින් 13 තමයි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ එක් දින තරඟාවලිය. ඉතින් තරඟ තුනක් ඇතුළත් අනිවාර්යයෙන්ම ලොකු ගේමක් තියෙයි. කෙසේ හෝ ඔවුන් ගහන්න පුළුවන් තුරුම්පු ඔක්කොම ගහනවනේ. අනිවාර්යයෙන්ම මෙම තරඟාවලි දෙකම ජයග්‍රහණය කිරීමට. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකිනුත් අපේ දැනගන්න ඕන මෙම තරඟාවලි දෙක පරාජය නොවී අනිවාර්යෙන් අපේ උපරිම ශක්තිය යොදලා ජයග්‍රහණය කිරීමට. මොකද අනිවාර්යෙන්ම ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එක රිටර්න් එකක් දෙන්න ඔවුන් බලාගෙන ඉන්නවා කියලා අනිවාර්යෙන් අපේ කට්ටියක් දැනගන්න ඕන. ඉතින් කොහොමාරි මේ තරඟාවලි දෙකක් ජයග්‍රහණය කරන්න තමයි ශ්‍රී ලංකා කණ්ඩායම තමාගේ උපරිම ශක්තිය යොදන්න ඕනේ. නැත්තම් අපේ රෙදි ගලවන්න බංගලි මාධ්‍යත් ප්‍රේක්ෂකයිනුත් ඔවුන්ගේ කණ්ඩායමත් බලාගෙන ඉන්නවා. ඉතින් අපි හිතනවා අපිටත් එක් දින තරඟාවලි සහ 20 තරඟාවලි ජයග්‍රහණය කිරීමට අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද අපි බංගලි දේශ කණ්ඩායමත් එක්ක කම්පෙයා කරන්න ඕනේ නැහැ. මොකද ඔවුන්ගේ රටේදී යම් කිසි දුරකට ශක්තිමත් තමයි. ඉතින් පසුගිය කාල වකවාන තුළ අපි තරඟ කිහිපයක් පරාජය වුණ සමස්තයක් වශයෙන් බංගලාදේශ කණ්ඩායම ඉදිරියේ අපි ඉතා ශක්තිවන්ත කණ්ඩායමක්. මොකද ඔවුන් එතරම්ම ලොකු රටක් විදිහට නෙමෙයි අපි ගණන් ගත්තේ. ඉතින් දැන් ඔවුන් ඉස්සරට වඩා නෙමෙයි දැන් ටිකක් හොඳට දියුණු වෙලා ටිකක් හොඳ ශක්තිමත් කණ්ඩායමක්
බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපිට ගේමක් තියෙයි. ගේමක් තියෙන්නේ නැහැ කියලා කියන්න බෑ. අනිවාර්යයෙන්ම ගේමක් තියෙනවා. මොකද ඔවුන්ගේ රටට එනෝ කිල්ල ගහනෝ කියන්නේ සෑහෙන අමාරුයි. අපි දැක්ක පසුගිය වසර දෙක තුන පුරාවටම ඔවුන්ගේ රටට ගිහිල්ලා ගොඩක් අය ගිහිල්ලා ගහපු ගොඩක් රටවල් ගිහිල්ලා ගහපු තරගාවලි බලදායි ඉන්දියාවත් ගියා. ඔවුන් වන් ඩේ සීරීස් එකක් ගහව වන් ඩේ සීරීස් එක පරාදයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන් උපරිම පුළුවන් උපරිම ශක්තිය දානවා. මොකද 20යි 20 තරගාවලියේ වෙච්ච පරාජයේ වාරුව ගන්න. ඉතින් අපි දැනගන්න ඕන අපේ උපරිමයෙන්ම මෙම තරගාවලි දෙකම ක්‍රීඩා කරලා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කිරීමට.